අච්චර ගත්ත ප්‍රඩක්ස් ටික. හර්බ්සින් ආයතනයේ ප්‍රඩක්ට් රේන්ජස් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොගෙන්ම මම ගත්තේ නැහැ. ප්‍රඩක්ට් රේන්ජස් කිහිපයකින් මම මට පාවිච්චි කරන්න අයිටම්ස් අරගෙන තියෙනවා. මොකද අපි කෙනෙක්ට දෙයක් රෙකමන්ඩ් කරන්න කලින් අපි පාවිච්චි කරලා බලන්න ඕනේ මේ දේවල් ඇත්තටම හොඳයිද, ඇත්තටම රිසල්ට්ස් තියෙනවද, මේ කියන ස්වභාවික දේවල් වලින්ම මේක හදලා තියෙන්නේ කියලා. මම මුලින්ම පෙන්නන්නම් මේ දෙක. මේ තියෙන්නේ රෝස් ඇන්ඩ් නීම් රේන්ජ් එකේ ෆේස් ස්ක්‍රබ් එකයි ෆේස් පැක් එකයි. මේ දෙක කම්බිනේෂන් ස්කින් එකට තමයි මැච් වෙන්නේ. ඉතින් මට තියෙන කම්බිනේෂන් ස්කින් එකක් නිසා මම මේ රෝස් ඇන්ඩ් නීම් පැක් එකයි ස්ක්‍රබ් එකයි පාවිච්චියට ගත්තා. මේ තියෙන ස්ක්‍රබ් එක මේක හරිම සුවඳයි. මේක කුරුඳු සහ ෂුගර් මික්ස් කරලා හදලා තියෙන්නේ ෂුගර් ස්ක්‍රබ් එකක් විදිහට. මොකද කම්බිනේෂන් ස්කින් එකට ෂුගර් ස්ක්‍රබ් කියන එක ගොඩක්ම මැච් වෙනවා, ගොඩක්ම රිසල්ට්ස් ලබා දෙනවා. ඒ වගේම මේ තියෙන්නේ රෝස් ඇන්ඩ් නීම් ෆේස් පැක් එක. මේක ලා රෝස පාට පැක් එකක්. මේක දැන් මම පාවිච්චියට ගත්ත නිසා මේ සීල් කඩලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ එඩිටරම් පින්නන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සීල් එකක් එක්ක එන්නේ. මේ හැම එකක්ම ඇතුලෙන් සීල් කරලා ආරක්ෂිත විදිහට තමයි එන්නේ. ඒතකොට මේ විදිහට එළියට ගන්න බෑ. මේ මම පාවිච්චියට ගත්ත නිසායි මෙහෙම එළියට ගන්න පුළුවන්. එතකොට මේ රෝස් ඇන්ඩ් නීම් රේන්ජ් එකේ තව ප්‍රොඩක්ට්ස් ගොඩක් තියෙනවා. මම මිලදී ගත්තේ මේ ෆේස් පැක් එකයි ස්ක්‍රබ් එකයි විතරයි. ඊළඟට මේක මේ තියෙන්නේ රොයල් ගෝල් රේන්ජ් කියන බොඩි ලෝෂන් එක. මේකත් ගොඩක් සුවඳයි. මේක සුවඳැල් රයිස් හනි ඇන් ජොජෝබා ඔයිල් එක හදලා තියෙන්නේ. දවසේ ඕනම වෙලාව කාලිප කරන්න පුළුවන්, ඕනම ස්කින් එකට මැච් වෙනවා. ඒ වගේම මේකට අදාළ රේන්ජ් එක වෙන්නේ රොයල් ගෝල් රේන්ජ් එක. ඒ රේන්ජ් එකෙම තියෙන ප්‍රොඩක්ට්ස් ටික තමයි මේ ටිකම. මේ ටික ඔක්කොම රොයල් ගෝල් රේන්ජ් එකෙන් ගත්ත ටික. මේක රොයල් ගෝල් රේන්ජ් එකේ මන්දෝදරි හෙයා ඔයිල් එක. ඒකත් මම පාවිච්චියට ගත්තා. මේ තියෙන්නේ මේක මිලදී ගත්ත දිනයක් සඳහන් කරලා තියෙනවා. මම අද වෙනකොට මේක දවස් 16ක් පාවිච්චි කරලා තියෙනවා. මේ පාවිච්චි කරන හැම දවසක්ම මෙතන සටහන් කරනවා. එතකොට මේක රොයල් ගෝල් රේන්ජ් එකේ නයිට් ක්‍රීම් එක. මේ මේකත් සීල් කඩලා තියෙන හින්දා මේ විදිහට බොක්ස් එක අරින්න පුළුවන්. එහෙම නැත්නම් මේක මෙහෙම අරින්න බැහැ. එතකොට මේ තියෙන්නේ රොයල් ගෝල් රේන්ජ් එකේ ෆේෂල් කිට් එකෙන් කොටස් හතරක්. මේක රොයල් ගෝල්ඩ් ටෝන් එක. මේක රොයල් ගෝල්ඩ් පැක් එක. මේ ඔක්කොගෙම සීල් කඩලා තියෙන්නේ මොකද මම භාවිතයට ගත්ත නිසා. මේක ටිකක් හැලෙන්න බලනවා. ඊළඟට රොයල් ගෝල්ඩ් ක්ලෙන්ස් එක. මේ තියෙන්නේ ඊට පස්සේ රොයල් ගෝල් ස්ක්‍රබ් එක. මේකට මේ හැම එකම හරිම හරිම සුවඳයි. අරගෙන බැලුවොත් තේරෙයි මාරම හර්බල් සුවඳක් ඉන්නේ මේ හැම ප්‍රොඩක්ට් එකකින්ම. මේ හැම එකක්ම පාවිච්චි කරද්දී වෙනස තේරෙනවා. අනිවාර්යෙන් හර්බල් දේවල්ම යූස් කරලා හදලා තියෙන බව පාවිච්චි ගන්න පළවෙනි දවසින්දම තේරෙනවා. රිසල්ට් එක අනිවාර්යෙන්ම පළවෙනි දවසින්දම වෙනසක් පේන්න ගන්නවා මේ හැම ප්‍රොඩක්ට් එකකින්ම. එතකොට මෙතන දැන් රේන්ජස් තුනක දේවල් මම අරන් තියෙනවා. මේක නීම් ඇන්ඩ් රෝස් ඇන්ඩ් නීම් රේන්ජ් එක. මේ එකම අයත් වෙන්නේ මේ ෆේෂල් කිට් එකයි, නයිට් ක්‍රීම් එකයි, බොඩි ක්‍රීම් එකයි, හෙයා ඔයිල් එකයි. මේ ටිකම රොයල් ගෝල් රේන්ජ් එකට අයත් වෙන්නේ.
මේ තියෙන්නේ පංචාලි රේන්ජ් එකේ ප්‍රොඩක්ට්ස් දෙකක්. මේක පංචාලි හෙයා ඔයිල් එක. මේක පංචාලි ෂැම්පූ එක. පංචාලි කන්ඩිෂනර් එකකුත් තියෙනවා මේ රේන්ජ් එකේම. මම සාමාන්‍ය කන්ඩිෂනර් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මම ෂැම්පූ ඇන්ඩ් හෙයා ඔයිල් විතරයි ගත්තේ. මේකත් මම අහලා පෙන්නන්න. මේ හෙයා ඔයිල් එක මේ විදිහට තියෙන්නේ. මේ ඔක්කොම හර්බල්. මේකත් මම පාවිච්චි කරලා මේ සටහන් කරලා තියෙනවා දවස් 15ක්. සරි 16ක් පාවිච්චි කරන්න තියෙනවා. මම මේ හෙයා ඔයිල් දෙකම එකම දවසේකට පාවිච්චි කරන්න ගත්තේ. මේ තියෙන්නේ ෂැම්පු එක. මේක පාවිච්චි කළාම මේ බලන්න රන්වන් පාටයි ඒ ෂැම්පු එක. මේක පාවිච්චි කළාම මාරම වෙනසක් දැනෙනවා කොණ්ඩෙට. කොණ්ඩ ගොඩාක් ස්මූත් ගතියක්. ඒ කියන්නේ අර ගැට ගැහෙන පීරන් අමාරු ගතිය නැති වෙලා කොණ්ඩෙට ස්මූත් ගතියක් නිදහස් ගතියක් එනවා. හොඳටම කොණ්ඩෙ ක්ලීන් වෙනවා. මේක හොඳට පෙනෙන ෂැම්පු එකක් වගේම හරිම සුවඳයි. කොණ්ඩේ යන්නේ අඩුවෙන් මේක පාවිච්චි කළාම. ඒක පාවිච්චි කරන පළවෙනි දවසේම වෙනස තේරෙනවා. මේ ප්‍රොඩක්ට්ස් ටික මම පාවිච්චි කරගත්ත ටික විතරයි. තව ප්‍රොඩක්ට්ස් ගොඩාක් තව රේන්ජස් ගොඩක් තියෙනවා හර්බ්සින් ආයතනයේ. ඔයාලට අවශ්‍ය ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න පුළුවන්. නැත්නම් හර්බ්සින් ආයතනයේ ජොයින් වෙලා ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන්. මගේ බයෝ එකේ තියෙන WhatsApp නම්බරයකට මැසේජ් එකක් තහනම්.